අත්ම ලක්ෂණ වසන ගණ අතර මේ සත්වයනට නිවනට නොපැමිණ සසරම රැදිී සිටින්නට හේතුව වී තිබෙන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණත්‍රය නොදැකීම නිසාය සංස්කාරයන්ගේ ඒ ලක්ෂණත්‍රය ප්‍රत්‍යක්ෂ වශයෙන් දක්නා තැනැත්තේ මගපල ලවා නිවන් දක්නේය යෝගාවචරයන් විදර්ශනා වඩන්නේ සංස්කාරයන්ගේ අනිत්‍ය ආදී ලක්ෂණ තුන දැකගැනීම සඳහාය. විදර්ශනා භාවනාවය යනු සංස්කාරයන්ගේ අනිत්‍ය ආදී ලක්ෂණ තත්වාකාරයෙන් ප්‍රත්්‍යක්ෂ කර ගැනීම සඳහා කරන උපක්‍රමයය. භාවනාවහි යෙදී සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ සොයා නොගත් සාමාන්‍ය ජනයා හට අනිත්‍ය වූ සංස්කාර විෂයෙහි නිත්‍ය යන සංඥාවක්ද දුක්වන සංස්කාරයන් කෙරෙහි සැපයන සංඥාවක්ද. ආත්ම නොවන සංස්කාරයන්හි ආත්ම සංඥාවක්ත ඇත්තේය මග පල ලබා නිවන් දැකීමට නම් ඒ සඥාතුනම නැතිකර ගතයුතුය යෝගාවචරයන්ට සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ख ලක්ෂණ දෙක දැක නිත්‍ය සුख සංඥා දෙක දුරුකර ගැනීම එතරම්ම අපහසු නොවෙයි ආත්ම සඥාව දුරු කර ගැනීම හිතා අපහසුය. විදශනාඥානයෙන් සංස්කාරයන් අවස්සා බලන යෝගාවචරයාට ඒ අවස්ථාවට නම් ඒවා ආත්ම නොවන බවත් ඒවා ඒ ආත්මයක් නැති බවත් ඒවා පාලනය කරන ආත්මයක් නැති බවත් පෙනේ. එහෙත් පසුව ඔහුට නැවත නැවත ආත්ම සං්ඥා ඇතිවෙයි. ආත්ම සං්ඥා ප්‍රහණය කිරීම දුෂ්කරයයි කීවේ එබැවිනි. ඒ දුෂ්කරත්වය ඇත්තේ ගන සංඥා නිසාය. අනාත්ම ලක්ෂණය යන සං්ඥාවෙන් වසනු ලැබේ. අනාත්ම ලක්ෂණය දැකීමට නම් මේ ගණය ගැන. හොඳ අවබෝධයක් ඇති කරගති යුතුය අපේ අත්පතෙහි මේ ගණය ගැන සෑහෙන විස්තරයක් නැත එබැවින් ගනය ග සෑහෙන දැනුමක් ඇති අය සාමාන්‍ය බෞද්ධයන් අතර තබා වනගතව භාවනා කරන යෝගාවචරයන් අතරද සුලබ නැත ඒ නිසා යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය සඳහා ගනය ගැන විස්තරයක් ලිවීමට අප සිත නැමින. ඒ ගැන හොඳ විස්තරයක් කරතහොත් තරමක පොතක් පමණ දිග ලිපියක් සැපය යුතුය. මේ ලිපියෙන් අප කරන්නට බලාපොරොත්තු වන්නේ ගනය ගැන තරමක විස්තරයකි. මෙයින්ද යෝගාවචරයන්ට බොහෝ වැඩ සිදුවනු ඇත. එක් සන්තානයක, සමූහ වශයෙන් හා පරම්පරා වශයනුත් ලංලංුව ඉපිද එපිද බිනිමිදී යන වෙන්වෙන් වූ නාමරූප ධර්මයන්හි සාමාන්‍ය ජනයාට එක් දෙයක්සේ පෙනෙන ස්වභාවයක් ඇත්තේය ගණය යයි කියනයේ ඒ ස්වභාවයටයි සන්තති ගණය සමූහ ගණය ෘ්‍ය ගණය ආරම්මන ගණය කියයා ය හතර ආකාර වෙයි සන්තති ගණය එකින් එක පෙර පසු වී ඉපිද ඉපිද නිරුද්ධවී යන නාමරූප පරම්පරාවන්හි ඇත්තා වූ එකක් ලෙස පෙනෙන ස්වභාවය සන්තති ගන නම්වෙයි ඒ නාමරූප පරම්පරාවන් එකක්මෙන් පෙනෙන්නේ විදර්ශනාඥානයෙන් උපදින සංස්කාරයන් විභාගකොට නොබලන සාමාන්‍ය ජනයාටය සන්තති ගනයෙන් වැසීයන්නේ සියල්ලෙන්ම යම්කිසි එක්ක්‍රියාවක් සිදුවන පරිද්දෙන් එකිනෙකට සම්බන්ධකම් ඇතිව එක් පුද්ගල සන්තානයක උපදිනා නාමරූපයන්ය එ මෙසේ ධතයුතුය සිටින තැනැත්තාගේ යෑම ලෝකයා විසින් එක්‍රියාවක් ලෙස සලකුණු ලබන්නකි එහෙත් යෑමක්සේ පෙනෙන්නේ නාමරූප ධර්ම පරම්පරාවකි සිටින තැනැත්තාට යන්නට සිත් වෙයි එහෙත් එපමණකින් නොයෑවෙයි යන්නට ඕනෑය කියා ඇතිවූ සිත නිරුද්ධ වූ පසු ඒ සිත නිසා එක් එසවීමේ උත්සාහයෙන් යුත්සිතක් ඇතිවෙයි. ඒ සිත නිසා ඒ හා ඇතිවන වායුවේගයෙන් පයේ ඉහලයාම සිදුවේ සිත එකනෙහිම නැතිවෙයි පය එසවීමේ උත්සාහයෙන් යුක්තව ඇතිවූ සිතේ බලයෙන් එස වූ පය ඉදිරියට නොයැවී. අය එසවනු පසු එය ඉදිරියට ගෙනයාමේ උත්සාහය සහිත සිතක් පහලවෙයි එහි බලයෙන් පය ඉදිරියට ඇවයි ඒ සිත එකනෙහිම නිරුද්ධ වෙයි එහි බලයෙන් පය පහලට නොයවෙයි. අනතුරුව පය බිමතබීමේ උත්සාහය සහිත සිතක් පහලවෙයි එහි බලයෙන් පය නැවත බිමට පැමිණෙයි. දෙවන පය එසවීම ඉදිරියට ගෙනයාම බිම තැබීම සිදුුවන්නේද එසේමය. සිත් සේම රූපයෝධ උපන් තැනම බිඳී ඇති. නොසෙල් වෙති. තැනකින් තැනකට නොයති. සෙලවෙන්නාට්මෙන් දැනෙන්නේද ැින් තැනකට යන්නාක් මෙන් දැනෙන්නේද. පරණ පරණ රූප කලාපවල බිඳීමහා අලුත් අලුත් රූප කලාප පහලවීමය. සිටින්නහුගේ පයහි ඇත්තේ පටවිගුණය අධික බරයසවීමේ ශක්තිය ඇති රූප කලාප කොටසකි. ඒවා සිටියදීම නිරුද්ධ වෙයි ඉහලට නොනගී. සිතින් පය එසවීමට උත්සාහ කළ කල්හි සිටීමහිදී පැවති රූප කලාප නිරුද්ධ වනු සමගම වයිගෝලය හා තේජෝගුණය අධික වූ රූපකලාප ක්‍රමයෙන් ඉහලට ඉහලට පහළවෙයි. පය එසවීමයයි කියනුයේ බරිින් අඩු රූප කලාප ඉහලට පහළවීමය එකිනෙකට උඩින් උඩින් පහළ වූ ඒ රූප කලාපයෝද ඒ ඒ තැනම බිඳති ඉදිරියට නො ඇති පය ඉදිරියට ගෙනයාමේ උත්සාහය සහිත සිත පහළ වූ කල්හි ඉහලට උපන් රූප පරම්පරා බිඳී ගොස් ඉදිරි පසින් රූප කලාප පහළවන්නට පටන් ගනී පය ඉදිරියට යන්නාක්මෙන් දැනෙන්නේ ේ රූප කලාප පහලවීමය. ඉදිරියට යන්නාත්මෙන් පෙනන පරිදි උපන් රූප කලාපයෝද ඒ ඒ තැනම නිරුද්ධ වෙති පහලට නොඇති පය බිමතබීමේ උත්සාහය සහිත සිත පහළ වූ කල්හි එහි බලයෙන් නැවතත් පටවි ගුණය අධික රූප කලාපයෝ ක්‍රමයෙන් පහලට උපදිති බිමට ගෙනයාමසේ දැනෙන්නේ ඒ රූප කලාපවල ඉපදීමය. එක් එක් ගමනක් සම්බන්ධයෙන් පහළවන නාමරූප පරම්පරාවෙහි පය ඔසවන සිත අනිකකි එසවන පයහි රූප සමූහයක අනිකකි පය ඉදිරියට නොයන සිත අනිකකි ඉදිරියට ගිය රූප සමූහය අනිකකි බිම තබන සිත අනිකකි. බිමට පහත් වූ රූප සමූහය අනිකකි. මෙසේ එකිනෙකට පෙර පසු වී, ඉපිද එපිද බිඳිබිඳී යන මේ නාමරූප පරම්පරාව ඉතා එක්මනින් ඉපිද බිදිිබිඳී යන්නක් බැවින්. උපදින උපදින සංස්කාරයන් විදර්ශනා කිරීම පුරුදු නොකළ අයට, ඒ සංස්කාරයන්ගෙන් එකක්වත් අක්මුල් නොපෙනේ. අන්තිම වශයෙන් නාමරූප දෙවර්ගයවත් වෙන්වී නොපෙනෙයි. ඔවුනට පෙනෙන්නේ ඒ සියල්ලම යාම නැමැති එක් දෙයක් සේය. සන්තති ගණේයැයි කියනුයේ නාමරූප පරම්පරාවෙහි ඇති ඒ ස්වභාවයටය නාමරූපයන් වෙන්ව නොපෙනෙන්නේ ඒවායේ අක්මුල් වැසෙන්නේ ඒ ගන ප්‍රඥ්ඥප තියනි. ගණයෙන් සංස්කාරයන්ගේ අක්මුල් වැසෙන බැවින් විදර්ශනා නොකරන්නවුන් විසින් යන්නේ මම කියා ඒ සංස්කාර සියල්ල ආත්ම වශයෙන් ගනු ලැබෙයි. එකිනෙකට සම්බන්ධකම් ඇතිව ඉපිදපිද බිඳිබිඳීගිය ඒ නාමරූප පරම්පරාව හැර යන ආත්මයක් හෝ පුද්ගලියකු හෝ නැත උපදිනාසිත් සැනකින් නැතිවී යන බවත් වරින්වර අලුත්කරුණු සම්බන්ධයෙන් අලුත් අලුත්සිත් උපදිනා බවත් තේරුම් ගැනීම එතරම් අපහසු නැත තේරුම් ගැනීමට අපහසු වන්නේ රූපවල ඉපිදීම් බිඳීම් දෙකය රූපයන්ගේ ස්වභාවය ගැන ඉගැනීමක් නැති විදර්ශනා කිරීම් වශයෙන් රූපයන් විභාගකොට බැලීමක් කර නැති අයට වැටහෙන්නේ එකම සරීරයක් එහා මෙහා යන හැටියටය එකම පය එසවී ඉදිරියට ගොස් බිම නවතින හැටියටය මෙය තේරුම් ගැනීමට අපහසු කරුණකි තේරුම් ගති යුත්තේ උත්සාහෙන් විදර්ශනා කිරීමණ ගැඹුරු කරුණ සාමාන්‍යයෙන් සිතාගත හැකිවීමට උදාහරණ කීපයක් දක්වනු ලැබේ කොට්ට උරයකට වියලි සිුම් වැලි පුරවා මුදුනෙන් ලනුවකින් බැඳ උඩ එල්ලා තබා යටිපැත්තෙන් කුඩා සිදුරක් කළහොත් ඒ සිදුරේ සිට හරියට කෙලින් වැලි දහරක් වැගිරෙනු ඇත ඒ කුඩා කෝටුවක්සේ පෙනෙනු ඇත කොටඋරයේ වැලිසිියල්ලමු පොළවට බරව ඇදී පවත්නා බැවින් එහි සිදුරෙන් නික්මෙන සෑම වැලිකටයක්ම හරිக்கෙලින් පොළොවට වැටෙන්නේය. ඒවායේ එහා මෙහා යාමක් සිදුනුවන්නේය. මේ කාරණය කියවන්නට වැටහනු ඇත. එල්ලා තිබෙන්නේ කොට්ට උරය ඒ මේ අත පැදවුවෝහොත් එයින් වැගරෙන වැලිදහර මේ අතට ගමන් කරන්නාක් මෙන් පෙනෙනු ඇත. කොට්ටවුරේ සිදුරෙන් පිටවන සෑම වැලිකටයක්ම හරි කෙලින් පොළොවට වැටෙද්දී වැලිධාරාව කොට්ටේ සෙලවීම අනුව එහා මෙහා යන්නේ කෙසේදය කියයා විමසය යුතුය. වැලිධාරාව කොට්ටේ සෙලවීම අනුව එහා මෙහා යන්නාක් මෙන් පෙනෙන්නේ එහි යාමක් ඇති නිසාවෙයි කොට්ටරයේ සිදුර ටිකෙන්ටික එහාට වන කල්හි ටිකෙන්ටික එහායින් වැලි වැගිරීම සිදුවන නිසාය කලින් කොට්ට උරයේ සිදුර තිබුණ තැනදී වැග්‍රණු වැලි කොට්ට උරය එහාට යාමෙන් පසු බිම වැටී ඉවරවෙයි එබැවින් එතැන වැලිධාරාවක් නැතිවෙයි ින් සිදුර තැබූ තැන වැලිධාරාව නැතිවීමත් එහායින් අලුත් අලුත් වැලි වැගිරීමත් දෙස බලා ඉන්නා තැනැත්තාට වැලිධාරාව ගමන් කරන්නාක් මෙந்த සෙලවෙන්නක් මෙන්ද පෙනයි. යට පැත්ත කුඩා සිදුරක් ඇති කලයකට වතුරගෙන උඩ එල්ලා බැලුවහොත් කලේ සිදුරේ සිට පොළොව දක්වා රිදී දහරක් බඳු දියදහරක් වැගරෙන්වා පෙනෙනු ඇත යම් කිසිුවකු ඒ කලය ගැන යත හොත් කලේ සමුගම දියදහරත් යන්නාක්මෙන් පෙනු ඇත එහෙත් දියදහර නොයයි කලයේ සිදුරෙන් පිටවන ජලය නිතරම වැටෙන්නේ කෙලින්ම පොළවටය. දියදහර යන්නාක්මින් පෙනෙන්නේ කලේ සිදුර ගියතැනින් අලුත් වතුර වැගරීමත් කලින් කලේ සිදුරතිබු තැන්වලදී වැගිරුණු ජලය බිමටවැටී ඉවරවීමත් නිසාය. මේ කරුණ විදුලි පන්දමකින් නික්මෙන ආලෝකධාරාව අනුවද දතහැකය. රාත්‍රී කාලයේ අඳුරේ විදුලිය පන්දමක් දැල්ලුවහොත් ආලෝකධාරාවක් පෙනෙන්නේය. විදුලිය පන්දමේ මෝනවැසුවහොත් එකැනෙහිම ආලෝක ධාරාව නැතිවන්නේය විදුලිය පන්දම එහාමහා කළහොත් ඒ අනුව ආලෝකධාරාවද යන්නාක් මෙන් පෙනෙයි එහෙත් ආලෝකධාරාවේ යමක් යාමක් නම් නැත විදුලිය පන්දම මූනත වැසුවහොත් ආලෝක ධාරාව නැතිවන්නාක් මෙන්ම ඒ අන්තනකට ගන්නා කල්හිීද ඒ ඒ තැනතිබූ ආලෝකධාරා නැතිවෙයි විදුලිය පන්දම යාම අනුව ඒ ඒ දිසාවෙහි අලුතෙන් ආලෝකධාරාව හටගන්නේය පළමු තිබූ තැන ආලෝකය නැතිවීමත් අනිත් තනක අ ආලෝකධාරාවක් ඇතිවීමත් දෙස බලා ඉන්නහුට ආලෝකධාරාව ගමන් කරන්නක් මෙන් පෙනෙයි. පයහි ගමනද කියලද වැලිධරා ජලදාරා ආලෝකධාරාවන්ගේ ගමන් මෙෙන් සලකා ගතයුතුය. වැලිධාරා ආදිය තැනින්තැනට නොයන්නාක් මෙන් සත්‍ය වශයෙන් පයහි ගමනක් නැත. ගමනක් ඇතිවාක් මෙන් පෙනෙන්නේ පරණපරණ රූප ඒ ඒ තැන්වලම නිරුද්ධවීමහා අන්තැන්වල අලුත් අලුත් රූපත් පහළවීමය. දිගහැර තිබෙන අතක් වක්කිරීමේදී ඒවත් හැකිලවීමේ දී. පළමුුවෙන් හකුළුවන්නට ඕනෑ යන සිත පහළවෙයි. අනතුරුව හැකිලවීමට උත්සාහ කරන සිත් පහලවෙයි. ඒ සිත්වල බලවේගෙන් ක්‍රමයෙන් අත හැකිලෙන්න්නට පටන් ගනිී. වරක් අතක හැකිලීම සිදුවන්නේ පිළිවලින් උපදිනා බොහෝ සිත් ගණනකින් හා රූප බොහෝ ගණනකිනි පයේ ගමන මෙන්ම අතේ හැකිලීම සිදු වන්නේ පිළිවලින් රූපරාශියක් එපිද එපිද බිඳබිදී යාමණි. අත හැකිලවීම සම්බන්ධයෙන් උපදිනා නාමරූප පරම්පරාවල වේගවත් බව නිසා වර්තමාන සංස්කාරයන් වෙන්වෙන් කොට විදශනාකිරීමේ පුරුද්ධ නැතියවුන්ට එකනෙකට පෙර පසු වී උපදිනා නාමරූප ධර්මරාශිය ඒහත්වයෙන් පෙනේ එසේ පෙනෙන ස්වභාවය එහි සන්තති ගණයයි. ඒ නිසා හකුළුවන්නේ මමය කියා හෝ මම හකුලවෙමි කියා හෝ ආත්ම සංඥාව ඇතිවෙයි. එක් ආහාර පිනක් වැලඳීම නාමරූප ධර්ම බොහෝ ගරනකින් සිදුුවන්නකි එක් ආහාර පිඩක් වැලඳීීමේදී ආහාර ගන්න ඕනෑ යන සිද්ද ආහාරය බලන්නා වූ සිද්ධ ආහාරයේ ගන්දය ගන්නා වූ සිද්ධ ආහාරයේ දෙසට අත යවන්නා වූ සිද්ධ ආහාරය පිඩු කරන්නා වූ සිද්ද ආහාරය අතට ගන්නා වූ සිදද මකයකරා ආහාරේ ගෙනයන්නා වූ සිද්ද විකන්නා වූ සිද්ද ආහාරේ දිවෙන් ඒ මේ අත පෙරලන්නා වූ සිද්ද ආහාරේ තදබවහෝ මොලොක් බව දැනගන්නා සිද්ද සිහිල් බවහෝ උණුසුම් බව දැනගන්නා සිද්ද රසය දැනගන්නා සිද්ද ගිලින්නා වූ සිතද යන මේවා එකින් එක පිළිවෙලින් පිද නිරුද්ධ වෙයි. ආහාර කරා ගෙනයනු පිණිස අත එසවීමේ දී පැවති රූපයෝ, එසවී මෙහිදී නිරුද්ධ වෙති. අත ගෙන අනතෙක් නොපවති. ගෙනයා මෙහි පැවති රූපයෝ ආහාර පිඩුකිරීම දක්වා නොපැවති ඒ අවස්ථාවදීම නිරුද්ධවෙති. පිළුකිරීමදී අතෙහි රූපයෝ ආහාරය අතට ගැනීම දක්වා නොපවතිී ආහාරය අතට ගැනීමේදී පැවති රූපයෝ නැවත අත එසවීම දක්වා නොපවතිී මखයට අයත් රූපයෝධ සලවන වාරයක් පාසාම එසේ නිරුද්ධවෙති මෙසේ ආහාර ගැනීමේදී පිළිවෙලින් එපිද එපිද නිරුද්ධ වී යන නාමරූප ධර්ම පරම්පරාව ඒවායේ අක්මුල් පෙනන විදශනාඥානය නැතියවුන්ට එකක් සේපෙනයි ඒ ඒ කත්වයෙන් පෙනෙන ස්වභාවය සන්තති ගණයයි ගනය බිඳ වෙනවෙනම සංස්කාරයන් දැකිය හැකි විදශනා ඥානය නැතියවුන්ට ගනයෙන් වැසිී තිබන ඒ සංස්කාරයන් සම්බන්ධයෙන් මම ආහාර ගනිමි කියා ආත්ම සංඥාවක් ඇතිවෙයි මෙතකින් දක්මුණු ලැබූ කරුණු අනුව නොකී සකළ කායක ක්‍රියාවන් හා පිම්බීම් හැකිලීම් ආදී චලනයන් පිළිමඳ සන්තතිගනය පවතිනා හැටි සලකා ගත යුතුය. ඇස ඉදිරියට රූපයක් පැමිණ කල්ෙහි රූපය චායාවක් ඇසට පැමිණ ඇසෙහි හැපයි එයින් බවාංග චිත්තය සෙලවෙයි ඒ හේතුව ය දැකීමේ උත්සාහයක් ඇතිවෙයි අභිධර්ම පොත්වල ආවජ්්‍යන චිත්තයයැයි නම් කර තිබෙන්නේ රූප දැකීමේ උත්සාහය වූ සිතටය එහි ප්‍රතිඵලයක් වශයෙන් රූපය පෙනෙයි. පෙනීමයැයි කියනුයේ අභිධර්ම පොත්වල චක්කු විඤ්ඥානයයැයි නම්කර තිබෙන සිත ඇතිබීමය දැකීමට උත්සාහකිරීම් වශයෙන් උපදිනාසිත දැකීමට සමත්න වෙයි එය නොදැකීම බිඳයි. දක්නාා සිතම දැක්මට සමත්වෙයි එහෙත් ඒ සිත දුටු රූපයේ හැටි සලකා ගැනීමට සමත් නොවෙයි දැකී මාත්‍රයේ සිදුකොට එය බිඳයි දක්නා සිත නිරුද්ධවීමෙන් පසු අභිධර්ම පොත්වල සම්පටිච්චන සන්තීරණ ආදී නම්බලින් කියා ඇති දුටුදය පහදාගන්නා සිත් ඇතිවෙයි. ඊට පස්සු එහි හැඩහුරුකම් සලකාගන්නා වූ සිද්ධ, නම් සලකාගන්නා සිද්ධ. හොඳ නරක සලකාගන්නා සිද්ධ පහළවෙයි. මේ සිත් සියල්ල එකනෙකට පෙර හසුුවී පහළවන නමුත් ඉපදීමේ බිඩීමේ ඉක්මන්කම නිසා, ඒවා එකනෙකින් වෙන් කර ගැනීම දුෂ්කරවෙයි. සියල්ල එකක්සේ වැටහෙයි. ඒ සිත් පිළිබඳ වූ එකක්සේ දැනන ස්වභාවය සන්තති ගණයයි. ඇස ඉදිරියට පැමිණි රූපය නිසා ඒ අරමුණු කර සිත් පරම්පරාවක් පහළවී බිඳීයාම මිස රූපය දකින බලන ආත්මයක් නැත. පුද්ගලයෙක් නැත එහෙත් පන උපදින සංස්කාරයන් පිළිබඳ උසස් විදර්ශනා භාවනා පුරුදුකර නැති ජනයා, සන්තති ගණය නිසා රැවටී මට පෙනෙනවාය මම බලනවාය බලන්නේ මමය කියා ආත්මදිට්ටි ඇතිකර ගනිති. දක්නා එක් සිතකට හෙවත් චක්කු විஞ්ඥානයකට ඉපද, විිදී යන්නට ගතවන්නේ තප්පරයකින් දහසෙන් පංගුවකටද අඩු කෙටිකාලයකි. යම් කිසි එක් දෙයක් දෙස මිනිත්තු කීපයක් බලා ඉන්න කෙනෙකුට ඒ රූපය දහස් ගණනක් වාර නැවත නැවත පෙනෙයි. එහෙත් ධර්ම විභාග නොදක්නා වූ විදර්ශනා ඥානයෙන්ට අයට සන්තති ගණය වැසීම නිසා, සියල්ල පෙනෙන්නේ එකම පෙනීමක් ලෙසේය. ඒ නිසා ඔවුහු මට ඕනෑ පමණ වෙලා බැලිය හැකිය දැකිය හැකිය කියා ඒ දැකීම් සියල්ල එක්කොට ආත්ම වශයෙන් ගනිති. සෝත, ගාන, ජිවහා, කාය, මන යන ද්වාරයන්ගෙන් සබ්ද ගන්ද රස ස්පර්ශ අරමුණු ආදීදේ ගැනීමේ දීද සන්තතිගණය ඇතිවන හැටි කියන ලද ක්‍රමයෙන් සලකාගතයුතුය. උපත්තිය පටන් මරණය දක්වා ඇති මේ කාලය මුළුල් ලෙහිම. මොහොතකද නැවතීමක් නැතිව නාමරූපධර්මයෝ ඉපිද ඉපිද බිනිමිඳී ඇති. එබැවින් සත්ව සන්තාානයක ඊයේ ඇති වූ නාමරූපයන්ගෙන් එකකදු අද නැතද අද පවත්නා නාමරූපයන්ගෙන් එකකුදු හෙට නැත හිදීමේදී පැවති නාමරූපයන්ගෙන් එකකදු නැගිඩ සිටීමේදී නැත සිටීමේ පැවති නාමරූපයන්ගෙන් එකකුදු ගමන් කිරීමහි නැත ගමන් කිරීමේ පැවති නාමරූපයන්ගෙන් එකකොදු නැවතුනු පසු නැත පැේ උපදිනා නාමරූපයන්ගෙන් එකදු ලබන පැයේදී නැත මේ විනාඩියයේ පවත්නා නාමරූපයන්ගෙන් එකකොදු ලබන විනාඩියයේදී නැත ඇත්තේ නිතරම උපනූපන් සංස්කාර බිඳිමිදී යාමහා අලුත් අලුත් සංස්කාර ඉපදීමකි ඉපිදේපිද බිඳිමිඳී යන මේ සංස්කාරයන් සමග ඒවා උපදවන පවත්වන ආත්මයක් නැත සංස්කාරයෝද ආත්ම නොවෙති සංස්කාරයන් එසේ ඉපදීමට සලස්වන සංස්කාරයන් කෙරෙහි බලය පවත්වන අධිපතියෙක් සංස්කාරයන්ගේ අයිතිකාරයෙක් ඒවයින් පිටතද නැත සංස්කාරයන්ගේ ඉපදීම වන්නේ ඒ ඒ සංස්කාරය එපදීමට එක් විය යුතු හේතුූන් එක්වීමනි හේතුන්ගේ එක්වීමක් නැතිව යම් කිසි සංස්කාරයක් ඉපදවීමට සමතෙක් කොතනකවත් නැත. උපන් හැටියේම බිඳාම හෙවත් නැතිවීම මැරීම සංස්කාරයන්ගේ ස්වභාවයයි. උපන් සංස්කාරයක බිඳීම වැලැක්වීමට තබා පමාකිරීමට වත් සමතෙක් තුන් ලොවහිම කොතනකවත් නැත සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙකෙහි ඇති වේගවත් බව නිසා ස් සන්තානයහි උපදින උපදින සංස්කාරයන් විදශනා කිරීමේ පුරුද්ධ නැති ජනයාට ස්වසන්තානයහි අද පවත්නා සංස්කාරත් ඊයේ පෙරයිදා එපිද නිරුද්ධ වූ සංස්කාරත් ඉුත් මාසවල වර්ෂවල ඉපිද නිරුද්ධ වූ සංස්කාරත් එකක්සේ වැටහෙයි එසේ එකක්සේ පෙනෙන පරිදි වේගෙන් පවත්නා ස්වභාවය සන්තති ගණයයි සන්තති ගණය බිඳගැනීමට නොසමත් පුද්ගලයෝ උපපත්තියේ පටන් මරණය දක්වා ඇති සම්පූර්ණ ස්කන්ධ පරම්පරාව ඒකත්වයෙන් ගෙන මමය කියා ආත්ම දිට්ටිය ඇතිකර ගනිති සමූහ ගණය එකනෙක වෙන්කරගත නොහෙන හැටියට බැඳී පවත්නා වූ සංස්කාරයන්ගේ අතරට තිවුණු විදර්ශනා ඥානය යවා සංස්කාරයන්ගේ තතු සෙවීම් වශයෙන් කලක් විදර්ශනා කිරීම පුොරුදුකර නැති සාමාන්‍ය ජනයා හට එකක් සේ පෙනෙන ස්වභාවයක් නාමයන් හිීද ීදනාමරූපයන් ීද ඇත්තේය නාමරූපයන්ගේ ඒ එකක් සේ පෙනෙන හැටියට බැඳී පවත්නා ස්වභාවය සමූහ ගන නම්වේ තවත් ක්‍රමයකින් කියතහොත් වැැඳී පැවැත්ම නිසා අනේක නාමරූපයන්ගේ ඒහත්වෙන් පෙනෙන ස්වභාවය සමූහ ගණයයි මරූප වෙන්කර ගැනීමට නොසමත් පුද්ගලයෝ, ඒ නාමරූප සමූහය මමය කියාහෝ මාගේය කියාහෝ වරදවා තේරුම් ගනිති. ලෝකයා විසින් අත එක් දෙයක් හැටියට සලකනු ලැබයි. නමුත් අතය කියාගත හැකි එක් දෙයක් නැත්තේය. අත යැයි සලකන දේහිද නකට ගැටී පවත්නා වූ වෙන්වෙන් වූ රූප කලාප රාශියකි අත දිගුකිරීම් වක්කිරීම් ආදී වශයෙන් විකෘෘතියට පැමිණවිය හැක්කේ එක් දෙයක් නොවන බැවිනි. ඒ බව දම්වල කනුව සිතා පහසුවෙන් තේරුම් ගත හැකිය. දම්වැලක කොටස් රාශියයක්ක් ඇත්තේය ඒ නිසා දික් කළ හැකිය, වක් කළ හැකිය, නැමිය හැකිය, ඕනෑ නම් ගොලි කළ හැකිය. තවත් නොයෙක් ආකාරවලට පැමිණවිය හැකිය. එසේ නොෙක් ආකාරවලට පැමිණවිය හැක්කේ, දම්වල එක් දෙයක් නොව, කුඩා ද්‍රව්‍ය රාශියක් වන බැවිනි. දම්වල කුඩා ද්‍රව්‍ය සමූහයක් නොවී, එකම දෙයක් වේ නම්, එ හැටියටම තිබෙනු මිස විකෘතියට නොපැමිණිවිය හැකිය අතද දම්බල සේම අනේ කාකාරයන්ට පැමිණවිය හැකිය ඇගිලි එකනෙකට බැඳී ඇති හැටියට ය තැබිය හැකිය ඇගිලි එකිනෙකට නොසැපෙන සේ තැබිය හැකිය අත වකුටු කළ හැකිය දිග හැරිය හැකිය ගොටු අප කළ හැකිය පැතලි කළහැ किිය තද කළහැ किිය मොලොක් කළහැකිය මෙසේ අත නොක් ආකාරයකට පැමිණවිය හැක්කේ ඒ එක් දෙයක් නොවන නිසාය අ කුඩා රූප කලාප සමෝහයක් මිස, एक දෙයක් නොවන නමුත් ඒ රूප සමෝහයහි ඇති एक දෙයක්සේ පෙනෙන පරිදි එකනෙකට බැදී පවත්නා ස්වභාවය සමූහ ගණයයි අත වෙන්වෙන්වූ රූප සමූහයක් බව සාමාන්‍ය ජනයාට නොදනෙන්නේ සමූහ ගණෙන් රූප කලාප වැසී තිබීම නිසාය අතෙහි වර්ණ රූපයද ඇත්තේය ගන්ධ රූපයද ඇත්තේය ප රූපයද ඇත්තේය ස්පර්ශ රූපයද ඇත්තේය කාය ප්‍රසාද රූපයද ඇත්තේය ජීවිත භාව ආකාස ஓජ රූපයෝද ඇත්ේය අත දෙස බැලුවොහො ඇසට පෙනෙන්නේ අතහි වර්ණ රූපයය ඉතිරි රූපයෝ ඇසට නොපෙනති අත නාසයට ලංකලහොත් දැනෙන්නේ එහි ගන්ධ රූපයය දිව ගා බැලුවහොත් දැනෙන්නේ එහි රස රූපයය එක් අතකින් අනික් අත අල්ලා බැලුවහොත් දැනෙන තද හෝ මොලොක් ගතියද සිසිල් හෝ උනුසුම් ගතියද පිම්බී ඇති ගතියද ස්පර්ශරූපයය ඒ ඉන්ද්‍රියන්ට විසේවන අතහිවූ රෝප සමූහය සාමාන්‍ය ජනයාට වැටහෙන්නේ අත නැමැති එකම දයහැටියටය ඔවුහු පෙනෙන්න්නේත් මේ අතමය තදට මෙලෙකට දැනෙන්න්නේත් මේ අතමය සීතට ඔොනුසුමට දැනන්නේත් මහත්තට දැනෙන්නේ මේ අතමය යැයි සිතති. ඔවුන්ට එසේ වැටහෙන්නේ සමූහ ගණයෙන් අතෙහි රූප වැසී තිබීම නිසාය. එක් සන්තානයක නොයෙක් අවස්ථාවල නොවෙක් හේතුන් නිසා. එපිද එපිද බිඳිබිඳී යන විඤ්ඥානවේදනා ලෝබ, කරෝධ, ඉරිෂයා, ප්‍රීති ආදී නාමධර්මයන්ගේ සන්තානයකට අයත්ව ඉපදීම් වශයෙන් නැත්තා වූ ඒකා බද්ධභාවය නාමයන්ගේ සමූහ ගණයයි. සමූහ ගණය නුවනින් බිඳී නාමධර්මයන් වෙන්වෙන් වශයෙන් තේරුම් ගැනීමට නොසමත් බැවින් සාමාන්‍ය ජනයා දක්නේත් මාය අසන්නේත් මාය ගඳ දැනගන්නේත් මාය ්‍රස විදින්නේත් මාය තද බව මොලොක් බව දැනගන්නේත් මාය උනුසුම් බව සෙසිල් බව දැනගන්නේත් මාය ඇලුම් කරන්නේත් මාය කිපන්නේත් මාය නොයිවසන්නේත් මාය ප්‍රීතිවන්නේ මාය කනගාටු වන්නේ මාය ලජ්ජිත වන්නේත් මාය බියවන්නේ මාය පහදින්නේත් මාය මෙත් කරන්නේත් කරුණා කරන්නේත් මම මය සැපවිඳන්නේත් මාය දුක්විදින්නේත් මාය යැයි කියයා සියලුම නාමධර්ම මම නැමැති එක් දෙයක්කොට වරදවා දකිදී. යාම් ඊම් සිටීම් හිඳීම් කෑමබීම දීම ගැනීම කතාකිරීම යනාදී ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපදිනා නාමරූපයන්ගේ ඒකාබද්ධ භාවය නාමරූප දෙක පිළිබඳ වූ සමූහ ගණයයි. සරීරයක් නැති නාමයද යාම් ඊම් ආදී ක්‍රියා සිදුකිරීමට සමත් නොවෙයි. දැනීමක් නැති රූපයද ඒ ක්‍රියා සිදුකිරීමට සමත් නොවෙයි ගමනාදී ක්‍රියා සිදුවන්නේ නාමරූප දෙක ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් එක්වීමණ. ගමන සිදුවන්නේ මෙසේය. යන්නට ඕනෑය යන සිත පළමුුවෙන් ඇති වෙයි. එය නිරුද්ධ වූ පසු ඒ සිත නිසා පය ඔස වන උත්සාහෙන්යුත් සිතක් ඇතිවෙයි. එය නිසා ශරීරේ පැතිර පවත්නා වායු රූපයන්ගේ තල්ලු කිරීමෙන් පයහි ඉහලට යාම සිදවෙයි. ඉන් පසු පය ඉදිරියට ගෙනයාමට උත්සහ කරන සිත පහලවෙයි. ඒ නුපදිනා වායු බලෙන් පය ඉදිරියට යෙයි අනතුරුවය බිම තැබීමට උත්සාහ කරන සිත පහළවෙයි. ඒ නුපදිනා වායුබලෙන් ඉදිරියට ගිය පය බිමට යැයි. ඉක්බිති එසේම අනෙක් පයේ එසවීම ඉදිරියට ගෙනයාම බිමතැබීමද සිදවෙේ. ගමන ක්‍රියා සම්බන්ධයෙන් එක් සන්තානයක උපදිනා ඒ නාමරූපයන්ගේ එ ක්‍රියාවකට අනුකූලත්වෙන් ඇත්තා වූ ඒකාබද්ධභාවය සමූහ ගනයවෙයි ම සම්බන්ධයෙන් උපදිනා වූ ඒ නාමරූප සමෝහය ගනෙන් වැසී ඇති බැවින්. උපදින උපදින සංස්කාරයන් විදර්ශනාඥානයෙන් විභාග කර බැලීම පුරුදුකර නැත්තා වූ සාමාන්‍ය ජනයාට යන්නට ඕනෑය කියා ඇතිවන සිතය පඇසවීමට උත්සහ කරන සිතය ඒ නැතිවන රූපයෝය එස වෙන පයහි රූපයෝය ඉදිරියට ගෙනයාමට උත්සාහ කරන සිතයඒ නුපදිනා රූපයෝය ඉදිරියට යන පයහි රූපයෝය පය බිමතබීමට උත්සාහ කරන සිතය එයි නුපදිනා රූපයෝය පහත්මන පයහි රූපයෝය යන මේ සියල්ල මම නැමැති එක් දෙයක් හැටියට වැටහෙන්නේය. ඔවුහු ඒසිියල්ලම එක්කොට සියල්ල එකම ආත්මය වශයෙන් වරදවාගෙන මම යමී යැයි සිතති. සඳරට හසුවන රෝපයන් හා නාමයන් නොහැර සිහිකරමින් කල්යවන යෝගාවචරයා හට අන්තිම වශයෙන් නාමරූප දෙකක් වත් වෙන්වෙන්ව පෙනෙන්නට වන්නේය ඒ මෙසේය එක් පයක් හකුළුවන කාලිහි හකුලනු කැමති සිත හැකිලවීමට උත්සහ කරන සිත අනිකක් හැටියටත් අතෙහි හෝ පයහි හැකිලන රූප අනිකක් සැටියටත් පෙනෙන්නට වන්නේය පිබීම හැකිලීම සිහිකරන කල්හි, පිම්බෙන රූප අනක් හැටියටත්, සිහිකරන සිත අනෙකාක් හැටියටත්. හැකිලෙන රූප අනෙක් හැටියටත්, සිහිකරන සිත අනකාක් හැටියටත් පෙනෙන්නට වන්නේය. අන් සියලු ක්‍රියාවල දීද නාමරූප දෙක වෙන්ව පෙනෙන්නට වන්නේය. මේ පෙනීම ලත් යෝගාවචරයාහට එපමණකින්ම සමෝහ ගණය බිඳුණු බව කිය යුතුය. සමූහ ගනය බිඳී නාමරූප වෙන්වශයෙන් පෙනෙන්න වූ යෝගාවචරයා හට නාමරූප දෙක හැර නාමරූපයන් කෙරෙහි අධිපතිකම් පවත්වන නාමරෝපයන් ඒ ඒ කෘතියෙහි යොදවන නාමරූපයන් ඇතිකරන ආත්මනම් වූ දෙයක් ඒ නාමරූපයන් අතර නැති බවද පෙනෙන්නේය අත් පා ආදිය අකුළුවන්නට දෙගහරවන්නට යන්නට කැමතිවන උත්සාහ කරන. සිත්වලට හැකිලවීමේ දිගහැරීමේ යැවීමේ සමත්කමක් නැති බවද. හැකිලෙන දිගහැරෙන යන රූපවලට නාමයින් තොරව ඒවා සිදුකිරීමේ සමත්කමක් නැති බවත්, හේතුූන්ගේ සංයෝගයෙන්මමිස නාමරෝපයන්ගේ කැමැත්තේ හැටියට ගමන ආදිය සිදු නොවන බවත් යෝගාවචරයාට වැටහෙන්නේය රෙසිසේ ගමන ආදී ක්‍රියා සිදුකිරීමේ ශක්තිය හා සුවදුක් විඳීමේ ශක්තිය හා නාමරූපයන්ට නැතිබැවින් ඒවා හේතුූන්ගේ සංයෝගයෙන් එපිදේපිද බිඳිමිඳී යන ධර්ම මිස ආත්ම නොවන බවද යෝගාවචරයාට වැටහෙන්නේය විදර්ශනා ඥානය දියුණු තිවුණු කරමින් ක්‍රමයෙන් ගණය බිදීමෙන් සංස්කාර සිහිකිරීම කරගෙන යන්නා වූ යෝගාවචරයා හට රූප දැකීමේ චක්කු විඤ්ඥානය අනිකක් හැටියටත් ඒ උපදින තැනවූ චක්කු ප්‍රසාදය අනිකක් හැටියටත් රූපය අනිකක් හැටියටත් ඒ තුනෙහි එක්වීම වූ පස්සේ අනික් හැටියටත් වෙන්වී පෙනෙන්නේය. දුටු රූපයේ හොඳ බව හෝ නරකබව ආශවාධනය කරන වේදනාවත් රූපය හොඳනම් ඒ ගෙන ඇතිවන තන්හාවත් නැවතත් ඒ දක්නට ඕනෑය කියා ඇතිවන බලවත් තන්හාවත් සුන්දර රෝපය ලැබීම සඳහා ඇතිවන කල්පනාත් ඒ ගැන ක්‍රියාකිරී වශයෙන් නැතිවන නාම රූපපත් වෙන්වෙන්ව පෙනෙන්නට වන්නේය ශබ්ද ශ්‍රවනාදියයේ ඇතිවන නාමරෝපත් එසේම හොඳින් වෙන්වෙන්වී පටන් පෙනෙන්නට වන්නේය. එයින් වඩා හොඳින් ගණ ස්ඥාව දුරුුවී සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය පැහැදිලිවී ම සඥාව දුරුුවන්නේය කෘ්‍ය ගනය එක්කෙක් සන්තානයක බොහෝ නාමරූපය උපදිති උපදිින් උපදින සෑම නාමරූප ධර්මයක් විසින්ම යම් කිසි කෘත්්‍යයක් ද සිදු කරනු ලැබේ සෑමනාමයකටම සෑමරූපයකටම අයත් වෙන් වූ කෘත්්‍යයක් ඇත්තේය ධර්මයකට අයත් කෘත්තියක් සිදුකිරීමේ සමත්කමක් තවත් ධර්මයකට නැත්තේය. එක් සන්තානයක උපදිනා අනේක ප්‍රකාර නාමරූපයන් විසින් සිදුකරන එකනෙකට වෙනස් වූ කෘත්තයන්හි යම් කිසි අන්‍යෝ්‍ය සම්බන්ධයක් ද ඇත්තේය. ඒ සම්බන්ධය නිසා විදර්ශනා ඥානය දියුණු කර නැති සාමාන්‍ය ජනයාට ඒ කෘත්්‍යය සිදුකරමින් උපන් අනේක නාමරූප ධර්ම එක් දෙයක් හැටියට වැටහෙන්නේය එක් දෙයක් හැටියට වැටහීමය ආත්මය හැටියට වැටහීමය යන අනේක නාමරූපයන් ආත්මය නැමැති එ දෙය හැටියට වැටහීමට හේතුවන අන්්‍යෝන්‍ය සම්බන්ධය ඇත්තා වූ නාමරෝපයන්ගේ කෘය සමෝහයට කෘ්‍යය ගණයයැයි කියනු ලැබේ. නමරූපයන්ගේ කෘතියෝ නම් දැකීම්, ඇසීම්, සරීරාවයාාවයන් හැකිලවීම්, දිගු කිරීම්, එසවීම් පහත් කිරීම් ආදී हुය යම්කිසි වස්තුවක් චක්කු ප්‍රසාදයහි හෙවත් ඇසෙහි ගැටෙයි ගැටනුදේ අනුව චක්කු ප්‍රසාදයෙන් දර්ශන චිතය ඇති කරනු ලබයි ක්කු විඤ්ානම් වූ ඒ දර්ශනචිත්තය රූපය දකි වර්ණරූපය චක්ු ප්‍රසාදය දර්ශනචිත්තය යන මේ තුනෙන් සිදුකරන කෘත්තිය තුන ඒකාබද්ධව ඇතිවන බැවින් ධර්ම විභාග දැකීමට නොසමත් පුද්ගලයාට චක්කු විඤ්ඥානය චක්කු ප්‍රසාදය යන නාමරූපධර්ම දෙක ආත්මය නැමැති එක් දේ හැටියට වැටහෙයි එයින් ඔහු මම දකිමිය දක්නේ මමය යැයි වර්දවා සිතයි. චක්කු ප්‍රසාද චක්කු විඤ්ඥාන වර්ණ යන මේවාට අයත් කෘත්තියන්ගේ බද්ධභාවය කෘත්‍ය ගණයයි. එනම් දැකීමක් සම්පූර්ණවන්නේ සම්පටිච්චන සන්තීරණ වොත්තපන ජමන යන නම්වලින් කියන තවත් බොහෝ සිද්ධ එකතුවීමනි වාගෙන කිව්වත් අභිධර්මය නූගතුන්ට නොවැටහෙන බැවින් ඒවා ගැන මෙහි සඳහන් නොකරන ලදී. ශබ්දය සෝත ප්‍රසාදයෙහි ගැටෙයි සෝත ප්‍රසාදය ඒ සබ්දය අනුව සෝතවිඤ්ඥාන නම් වූ ශ්‍රවන චිත්තය ඇති කරවයි. ශෝත විඤ්ඥානය නම් වූ ශ්‍රවනචිත්තය සබ්දය අසයි හෙවත් සබ්දය දැන ගනිී. සබ්ද සෝත ප්‍රසාද, සෝතවිඤ්ඥාන යන මොවහු විසින් සිදුකරන සෝත ප්‍රසාදයේ ගැටීමය ඇස්වීමය ඇසීමය යන කෘත්‍යය තුනේ බද්ධභාවය ඒවා වෙන්වශය නොදක්නා බැවින් සෝත ප්‍රසාද සෝතවිඤ්ඥාන දෙක අසන්නා වූ මම හැටියට වරදවා තේරුම් ගනී. සෝත ප්‍රසාදයේ ගැටීම සෝතවිඤ්ඥානය ඇතිකරවීමය සබ්දය දැනීම යන මේ කෘත්‍යයන්ගේ බද්ධභාවය කෘත්‍ය ගණයේය. ගඳ දැනීම් රස දැනීම් හැපීම් දැනීම් සම්බන්ධයෙන්ද ඇත්තා වූ කෘත්්‍යය ගණයකිනලද ඒවා අනුසාරයෙන් සිතාගත යුතුය. කල්පනා කිරීම හෙවත් ඒ ඒ අරමුණුවලට සිත යොමු කිරීම විතර්ග චෛතසිකයේ කෘත්තය ක් ඇතිහැටියට දැනගැනීම ප්‍රඥාචෛතසිකයේ කෘත්තියය. දක්න රූපාදී හොඳගතිය ආස්වාදනය කිරීම, සුකවේදනාවේ කෘත්තියය. අරමුණුවල නරකගතිය ආස්වාධනය කිරීම දුක්කවේදනාවේ කෘත්තියය. අරමුණේ මධ්‍යමභාවය විඳීම උපේක්ෂාවේදනාවේ කෘත්තියය. සිත ප්‍රබෝධ කරවීම ප්‍රීතියේ කෘතියය අරමුණට ඇලුම් කිරීම ලෝබයේ කෘත්තියය අර්මුණට විරුද්ධවීම දවේශයේ කෘත්්‍යයය අනුන්ගේ සම්පත් නොයිවසීම ඉරිෂියාවේ කෘත්තියය පවට ලැජ්ජා නොවී, බිය නොවී එඩිතරවීම අහිරික අනෝතප්පයන් ගේ කෘත්තියය පවට ලැජ්ජාවීම හිරි ඒ කෘත්තියය වට බයවීම ඔත් අපප්පයේ කෘත්තියය පැහදීම ශ්‍රද්ධාවේ කෘතියය අනුන්ගේ සැපේට කැමතිවීම මෛත්‍රියයේ කෘත්තියය අනුන්ගේ දුකගැන කම්පාවීම කරුණාවේ කෘත්තියය මෙතකින් කියන ලදයේ නාමධර්මයන්ගේ කෘතතිය වලින් එක් තරා කොටසකි ලද්ධා වූ නොකියන ලද්දා වූ අනේක ප්‍රකාර කෘතියන් සිදුකරන නාමරපයන් වෙනවෙනම ඉපිද ඒ කෘය සිදුකොට වෙනවෙනම බිඳයන නමුත් වෙනවෙන් වශයෙන් නාමරූප ධර්ම තේරුම් ගැනීමේ ශක්තිය නැත්තා වූ සාමා්‍ය ජනයාට පෙනෙන්නේ එක සන්තානයක ඇතිවන්නා වූ ඒ නාමරූප කෘත්්‍යය සියල්ලම ආත්මයේය කියාත්, මමය කියාත් සලකන එක් දෙයකින්ම ඒ කෘතය සියල්ලම සිදුකරන්නාක් සේය. ඔුහු දකින්නේත් මාය. අසන්නේත් මාය ගඳ දැනන්නේත් මාය. කල්පනා කරන්නේත් මාය කරුණු තේරුම් ගන්නේත් මාය. සැප මිඳන්නේත් මාය. දුක්විදින්නේත් මාය මැදත්ව ඉන්නේ මාය ප්‍රීතිවන්නේ මාය ඇලුම් කරන්නේත් මාය කිපන්නේත් මාමය අනුන්ගේ යහපත්‍ර විරුද්ධ වන්නේ මාය ලැජ්ජා නොවන්නේත් මාය බියපත් නොවන්නේත් මාය ලජ්ජිත වන්නේ මාය ියපත් වන්නේත් මාය පැහැදන්නේත් මාය මෙත්කරන්නේත් මාමය කරුණා කරන්නේත් මායයි වරදවා සිතති. මෙස අනේක කෘතතියන් එක්තේකින් එක් තැනකින් සිදුුවන්නාසේ පෙනෙන පරිදි කෘත්‍යයන්ගේ බද්ධභාවය කෘත්‍ය ගනයයි. යෑමිහිදී ඇතිවන යාමට උත්සාහ කරන සිතය එ පයක් එසවීමට උත්සහ කරන සිතය. ඉහලට එන පයහි රූපයෝය එසූය ඉදිරියට යවීමට උත්සාහ කරන සිතය. පයහි ඉදිරියට යන රූපයෝය පය බිමතැබීමට උත්සහ කරන සිතය. පයහි පහලට ඉපදී යන රූපයෝය යන මේවා. වෙන්වෙන් වූ කෘ්‍යඇත්තෝය. නාමරූප විභාග සලකා ගැනීමට නොසමත් සාමාන්‍ය පුද්ගලයන්ට ඒ සියල්ල එක්දයක කෘ්‍යයක්ෂේ පැනීමට හේතුවන පරිදි ඒ කෘත්‍ය සමූහයේ බද්ධභාවය කෘත්‍ය ගනේය කෘ්‍ය ගනයෙන් වැසීමෙන් ඒ ඒ කෘ්‍යය සිදුකරන නාමරූපයන් වෙන්කරගත නොහැකිවීමෙන් ඒ නාමරූප සියල්ලම එක්කොට යන්නේ මා යැයි වර්ධවා තේරුම් ගනිති ුත් සියලුම ක්‍රියා සම්බන්ධයෙන්ද කෘ්‍ය ගණය කියන ලද්දට අනුව සලකාගත යුතුය ආරම්මන ගණය නාම ධර්මයෝ යැයි කියනු ලබන චිත්ත චෛතසකයන් විසින් ගන්නා වූ චිත්ත චෛතසකයන්ට හසුවන්නා වූ පරමාර්තූද පරමාර්ත නොවූද ස්වභාවයෝ ආරම්මන නම්වෙති ආරම්මණයන වචනය තේරුම චිත්ත චෛතිසකයන් විසින් අල්ලා ගන්නාදය යනුයි ජාතිවසයෙන් අරමුණු ඒ ඒ කොටස ඇතුළකොට කතා කරන කල්හි රූප ශබ්ද ගන්ධ, රස ස්පර්ෂ ධර්මයයි අරමුණු හයක් ඇති බව කියනු ලැබේ. ලොව ඇති කොඩා මහත් වස්තුවල රූපාරම්මණය යැයි කියන වර්ණධාතුව ඇත්තේය. එබැවින් ලොව ඇති රූපාරම්මන මෙදෙක්ැයි කවර ආකාරයකින් වත් පමණ නොකළ හැකිය. ශබ්දාදී අරමුණුත් එසේමය. ඒ අරමුණු ගනිමින් උපදිනා සිද්ධ අරමුණු සේම ඉතාබොහෝය. එහෙත් අරමුණු ජාති අනුව සිත් එකතුකොට කතාකිරීමේදී චක්කු විඤ්ඥාන සෝතවි්ඥාන ගානවිඤ්ඥාන ජිවහාවිඤ්ඥාන කායවිඤ්ඥාන මනෝවිඤ්ඥානයයේ සිත් හයක් ඇති බව කියනු ලැබේ වෙන්වෙන් වූ ආරම්මණයන්ගේ වශයෙන් කියතහොත් අප්‍රමාණ චක්කු විඤ්ඥානයෝ වෙති සෝතවිඤ්ඥානාදී හූද එසේම අප්‍රමාණ වෙති ක ආරම්මණයන් ගනිමින් එක් සන්තානයක ඇතිවන අනේක ප්‍රකාර නාමයන්, විදශනා ඥානය නැතිවුන්ට ආත්මය නැමැති එක් දෙයක් සේ වැටහෙන්නේය. ආරම්මණයන්ගේ වශයෙන් අනේක ප්‍රකාර නාමයන්හි ඇති එක් දෙයක් සේ පෙනීමට හේතුවන බද්ධභාවය ආරම්මන ගණය නම් වෙයි. යෝගාවචරයන්ට විදශනා කරන සමයහි රූපය, ආත්මය නොවන බවද වේදනාව ආත්මය නොවන බවද. සං්ඥාාව සංස්කාර විඤ්ඥාණයන් ආත්ම නොවන බවද ඒවායින් පිටත ආත්මයක් නැති බවද පෙනෙන්නේය. එහෙත් මමය මමය යන සං්ඥාව ඔවුනට නැවත නවත ඇති වෙයි. එයට හේතුව මේ ගන හතරය ත්මදිිට්ිය නැතිකරුණු පිණස මේ ගනහතර හොඳින් තේරුම් ගැන ගණ සඥාව දුරුවන තෙක්ම භාවනා කළ යුතුය. ගන හතර පිළිබඳව සෑහෙන විස්තරයක් මේතාක් ලිපි වූ කිසිම පොතකට ඇතුළු වී නැතිබැවින් මේ ලිපිය සැපීමට පිටු සියයක් දෙසීයක් ඇති පොතක් ලියන තරමට මහන්සි ගන්නට සිද විය. ුරුමරට රැන්ගොන්ුවර ප්‍රධාන සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානෙන් නිකුත් කර ඇති, සතිපට්ඨාන භාවනා පොත මේ ලිපිය සැපීමට අපට බොහෝ උපකාර වූ බව ත්‍රීතියෙන් සඳහන් කරමු.